ජනතාවගේ ඓතිහාසිකම් ලබා දෙන්න කටයුතු කරන පක්ෂය අද මේ රටේ ව්‍යවස්ථාවේ තියෙන සමාගමේ අයිතිය ඒ කියන්නේ freedom of association රටේ ව්‍යවස්ථාවේ තියෙන සමාගමේ අයිතිය කට්ටියත් එක්ක එකතු වෙලා වැඩකටයුතු කරන මේ අයිතිය අද එක්සත් ජාතික පක්ෂයේ නායකයා සහ මහලේකම් උල්ලංඝනය කරලා තියෙනවා. ඒ වගේම මිත්‍රවරුනි අද තානාපති කාර්යාල වලට අපි මේ සම්බන්ධයෙන් දැනුම් දෙන්න දැන් කටයුතු කරගෙන යනවා. අපි රනිල් වික්‍රමසිංහ උන්නේ ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයේ සභාපති කියලා කියනවා. ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමේ සභාපති. එතකොට ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමේ සභාපති විපක්ෂ නායකයා හැටියට මේ රටේ විපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයේ අමු අමුවේ වලල දාලා තියෙනවා. විපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරලා තියෙනවා. එතකොට අපි මොකද කරන්නේ? අපි මේ සංවිධාන සියල්ලටම මෙයා ගැන දැනුවත් කරනවා. එතකොට අපිට ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න බෑ. ආණ්ඩුවේ ඒකාධිපතිවාදය ගැන කතා කරන්න බෑ. ඊට වඩා දරුණු ඒකාධිපතියෙක් අද විපක්ෂයේ ඉන්නවා. रटे मूलिक ऐतिहासिकम पक्षे तुलत्यन कथाकिरिमे ऐतिहासिकम सियल्लम अमु अमुवे उल्लंघन करन हिटलर केनेक्ट वडा दरुणु केनेक्कद विपक्ष नायक हटिर मे रटे कटयुतु करन एतकोट मित्रवरुनि अपट सिद्ध वेन्ने मोकक्द मेन्न मे विपक्षे एकाधिपतिया इस्सल्ल फन्नन्न अपि जनताव पेलगस्सन्न सिद्ध वेनवा विपक्षे इन्ने प्रधान एकाधिपतिया जनाधिपतिधिकारी मंडले नीलधारी එදා ගත්ත තීන්දුව මේ හයිට් පාක් රැස්වීමට යන්න එපයි කියපු තීන්දුව තව අවුරුදු මාස 6කින් වැඩිමකටින් ගත්ත තීන්දුවක් කියන එක අපිට නිගමනය කරන්න බැරිද අනේකයි ඒක නිසා අපි කියන්නේ අපිට ඕනේ ශක්තිමත් විපක්ෂයක් පොන්සේකා මහත්මයා කියන්නේ UNP එකට ලොකු සේවයක් කරපු මිනිහෙක් හේතුව මේකයි 2010 ඡන්දෙදි रनिल विक्रमसिंह महात्म्या इल्लन्न गियानां चंदे युद्धेट विहिलु करला युद्धेट अवलाद करला युद्ध जायग्रहणे 100ට 100ක්ම महिंद राजपक्षට ලබා දෙන්න කටයුතු කරේ रनिल विक्रमसिंह महात्म्या එතුමා युद्धेट උදව් කරලා තිබුණා නම් විපක්ෂ නායක හැටියට ජේ.ආර්. ජයවර්ධන මහත්මයා එක කරා 72 බණ්ඩාරනායක මැතිනි රටේ කුමන්ත්‍රණයක් තියෙනකොට රටේ අරගලයක් තියෙනකොට ජේ.ආර්. ජයවර්ධන මහත්මයා මොකක්ද කරේ අද්දකම උස්සලා කිව්වා මැතිනට මං උදව් කරනවායි කියන්නේ. ඒ අරගලය නවත්තන්. රනිල් වික්‍රමසිංහ ඒක කරේ නැහැ. ඒක නොකරපු එකේ මොකද්ද උනේ? යුද ජයග්‍රහණයෙන් 100ට 100ක් ගියා මහින්ද රාජපක්ෂ මහත්මයාට. ආණ්ඩුවට ගියා. UNP කාර්යෝ නිකන් ද්‍රෝහියෝ වගේ තමයි ගම්වල හිටියේ. ඇත්තටම අපි මම කියන්න කැමති මේ අවස්ථාවේදී අපිට ලොකු අඩුවක් තේරුණා මේ යුද ජයග්‍රහණයට පක්ෂය උදව් කරපු නැති එක. එතකොට ඒකට උදව් නොකර අපේ මේ රටේ ජනතාවගේ බහුතරයක් සිංහල බෞද්ධ ජනතාවගේ බහුතරයක් එක්සත් ජාතික පක්ෂය පිළිකුලෙන් බැලුවේ සරත් ෆොන්සේකා මහත්මයා 2010 ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වුණේ නැත්නම් එක්සත් ජාතික පක්ෂය වලදාන තත්ත්වයට සිද්ධ යනවා කියන එක කිසිම සැකයක් නැහැ එතුමගේ ඉදිරිපත් වීම තුලින් තමයි මේක යම් කිසි වෙනසක් එක්සත් ජාතික පක්ෂයට ඇති උනේ. ඉතින් ඒක නිසා සරත් ෆොන්සේකා කියන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට අමුතු කෙනෙක් නෙමෙයි. ප්‍රභාකරන් කෙනෙක් නෙමෙයි. එතුමා එක්සත් ජාතික පක්ෂයේ ඡන්දදායකයාගේ ඡන්ද ගත්ත අපේක්ෂකයෙක්. ඒක නිසා මම කියන්නේ මේ සියලු දෙනාම එකතු කරගෙන යන්න බැරිකම තියෙන්නේ පැහැදිලි කුහකකම මිසක් වෙන කිසිවක් නෙමෙයි. ආණ්ඩුවේ කොන්තරක් එක මේකේ ඉන්න නායකයෝ කරනවායි කියන එක තමයි මේ අවස්ථාවේදී මට කියන්න සිද්ධ වෙන්නේ.